ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක කමිටුවේ රුසියාව රුසියානු සභාපතිවරයා ජනාධිපතිවරණයෙන් පස්සේ මම වාඩි වෙන ගෝලීය සංසදය වෙනුවෙනුත් අපි වාඩි වෙන ප්‍රථම මාධ්‍ය හමුව විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම රුසියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අලුතපත් වූ ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමාට අපේ සුපැතුම් එකතු කරනවා. අපි 2015 ඉඳන් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රණවිරුවන්ට විරුද්ධව දෙමළ ඩයස්පෝරාවේ උමනාවට මානව හිමිකම් කවුන්සලයේ විසින් ආරම්භ කරන ලද පහර දීම් වලට විරුද්ධව අපි 2015 ඉඳන් විශේෂ මෙහෙයුමක් ඉෂ්ට කරා. අපේ රජය අපේ රණවිරුවන්ට විරුද්ධව හිටපු විදේශ ඇමතිතුමා මංගල සමරවීර මහත්මයා විසින් ජනාධිපතිතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් පාර්ලිමේන්තුවේවත් අනුමැතිය නොමැතුව ඒ ගෙනාපු 30 ඇලිරක් එක යෝජනාවට සමනුග්‍රහය දක්වමින් අපේ රණවිරුවන් පාවා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරා. ඒ වැඩපිළිවෙල තුරින් අපේ රටේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසින් සමහරලාට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් සමහරලාට නෙමෙයි ඇත්තටම පාර්ලිමේන්තු සංග්‍රහයන් කඩ කරමින් සමහර පනත් සිංහල භාෂාවෙන් තිබුණ නැහැ, දෙමළ භාෂාවෙන් තිබුණ නැහැ. ඒවා කඩිමුඩියේ ඒගොල්ලා අත උස්සලා මේ සම්මත කරා. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පාර්ලිමේන්තුවේ තියෙන පන සම්මත කිරීමේ වැඩපිළිවෙලට පටහැනිව ඒවා කරලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දැන් ඊයේ පෙරේදා දැක්කා මාධ්‍ය සාකච්ඡාවකදී නව විදේශ රාජ්‍ය ඇමතිතුමා කියනවා, මාධ්‍යවේදියෙක් මං හිතන්නේ ද අයිලන්ඩ් පත්‍රයේ මාධ්‍යවේදතුමා නගන ලද ප්‍රශ්නයකට උත්තර වශයෙන් කියනවා, මේ 31 යෝජනාවෙන් මේ සමනුග්‍රහයක දැක්වීම ගැන ප්‍රශ්නය අහුවාම ඒ රාජ්‍ය විදේශ රාජ්‍ය ඇමතිතුමා කියනවා ඒක අදාළ නැහැ, අපට අලුත් ජනවරමක් ලැබිච්ච ආණ්ඩුවක් තියෙන්නේ, ජාත්‍යන්තර තත්ත්වයන් වෙනස් වෙලා තියෙන්නේ කියලා. එහෙම මේ අපි ඒ යෝජනාවට සමනුග්‍රහයත් දක්ලා තින්නේ අපි රජයක් හැටියට, වි ශ්‍රී ලංකාව හැටියට. ඒක හිටියේ UMP ආණ්ඩුවක්ද මේ ශ්‍රී ලංකා ආණ්ඩුවක්ද? එහෙම ප්‍රශ්නයක් විදේශ විශේෂයෙන් මේක ජාත්‍යන්තර ආයතනයක්, ඒගොල්ලෝ එහෙම බලන්නේ. ඒගොල්ලෝ බලන්නේ ශ්‍රී ලංකා රජය. අපි එහෙමනම් මේ සමනුග්‍රහයෙන් අපට ලැබිලා තියෙන ජනවරම උපයෝගී කරගෙන දැන් ජනතාව කැමති අපේ රණවිරුවන්ට තියෙන චෝදනාවලට අපි දිසිපිලිතුරු දීලා අපි එකෙන් අයින් වෙන්න ඕන. අන්න ඒකයි නියම මේ රාජ්‍ය පාලනය කියන්නේ. දැන් අපි අවුරුදු 4ක් තිස්සේ රජයක් කරන්න ඕන වැඩපිළිවෙලක් විදේශගතව ඉඳන් අපි ඒ දෙමළ ඩයස්පෝරාවේ ඒගොල්ලන්ගේ තියෙන තර්ජන ගර්ජන මැද්දේ ජිනීවා වලට ගිහිල්ලා එතන ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අපි මේ යෝජනා වලට විරුද්ධව සටන් කරලා අපේ රණවිරුවන්ගේ ගෞරවය ඒගොල්ලන්ගේ අභිමානය ආරක්ෂා කරන්න අපි අවුරුදු 4ක් තිස්සේ අපේ පෞද්ගලික ධනය අපේ වෙලාව අපේ ගොඩක් සගයන් තමන්ගේ රාජකාරිය තැන්වලින් නිවාඩු අරගෙන අපේ අතින් ටිකට් අරගෙන අපි ගොඩක් ගිහිල්ලා රජයක් කරන්න ඕන දේ අපි කරා. අපි මේ දක්වා ඒ සටන කරගෙන ආවා. දැන් අපි අද ඊයේ අපේ විදේශ ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමාටත් අපි ලියුමක් යොමු කරනවා. 30 ඇලිරක් ගිනිමා යෝජනාව අදාළ නොවන බව පැවසීමෙන් පමණක් යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන් නිදහස් කළ නොහැකි බව පෙන්වා දීම කියන අපි මම මේ මාධ්‍යයට මේ ලියුම දෙන්නම්. අපි ලියුමක් ගෝලීය සංසදීය විධායක සභාව විසින් ඇරලා තියෙනවා. මේ ලියුමේ පිටපත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ අවශ්‍ය ආයතන වලටත් අපි යොමු කරලා තියෙනවා. අපි මේ ලියුමෙන් කියන්නේ ප්‍රධාන වශයෙන්
ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සලේ කොමසාරිස්තුමාගේ වාර්තාව කියන OISL වාර්තාව 2015 දී ඒගොල්ලා ඒ වාර්තාව යටතේ 30 ඇලිරේ ඇල ඉරක් එක යෝජනාව යටතේ අපේ රටට අපේ රණවිරුවන්ට ඒගොල්ල අපරාධ යුද අපරාධ කරුවන් හැටියට චෝදනා විශේෂ චෝදනාවලියක් ගේන අපේ රටට විරුද්ධ චෝදනා ගොඩක් ගෙල්ල තිබුණා. අපි දකින්නේ ඕනම විත්තිකාරයෙක්ට මොකක් හරි තියෙනවනම් චෝදනා ඒ විත්තිකාරයට සාමාන්‍ය අධිකාරිය වුණත් ඒ විත්තිකාරයට අවස්ථාවක් දෙනවා තමන්ගේ කරුණු දක්වන්න. දැන් මේ චෝදනා එල්ල කිරීම තුළින් අපට රටක් හැටියට කරුණු දැක්වීමේ අවස්ථාව ඒ ස්වභාවික යුක්තියට එරෙහිව කරුණු දැක්වීමේ අවස්ථාව ලබා නොදීම ඒක බරපතල වරදක්. අපේ ඒ වෙලාවේ පැවතුණු ආණ්ඩුව ඒගොල්ලා බලයට ආවේ අපි කවුරුත් දන්නා විදියට බෙදුම්වාදීන්ගේ සමහර මේ ඒගොල්ලත් එක්ක සමහර ගිවිසුම් වලට එකඟ වෙලා. ඒ හින්දා වෙන්න ඕනේ ඒ ආණ්ඩුව එච්චර තදින් ගත්තේ නැත්තේ ඒක. හැබැයි දැන් තියෙන්නේ දේශීතයිසීන් විසින් අපි විසින් 2015 වින්දාන් විදේශගත ශ්‍රී ලාංකිකයන් තදින් මේ චෝදනාවලට විරුද්ධව වැඩ කරලා ඒ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නැගිටීම මේ ජනාධිපතිවරණය දක්වා අපට පුළුවන් වුණා තදින් පවත්වා ගන්න. ඒකත් එක හේතුවක් වුණා මේ වගේ ජනබලයක් ගන්න. ඕගොල්ලෝ දැක්කා විදේශගත ශ්‍රී ලාංකිකයන් කොහොමද මේ වෙලාවේ ඡන්දේ දාන්න ආවේ කියලා. ජාතික කොඩිය අරගෙන ආවේ. මොකද ඒ ජාතික කැක්කුම 2015 ඉඳන් රණවිරුවන්ට තියෙන ආදරය අපි ඇති කරා. අපි ඒ සටන අපි අරගෙන ආවා. දැන් තියෙන්නේ අපෙන් මේ බැටන් එක අරන් ජනතාවාදී දේශීතයිසී රජයක් හැටියට මේ රජයට ඒ බැටන් එක ඉස්සරහට අරන් යන්න. අපි රාජ්‍ය නවන සංවිධාන හැටියට ජාතික සංවිධාන එකමුතුවත් එක්ක අපි මේ 30යි ඇලිරක් යෝජනාවට විරුද්ධව දැන් ඒ යෝජනාවේ තියෙන කරුණුවලට වග උත්තර බදින්න අපේ රටේ තිබුණා මේ විශේෂ වාර්තා 6ක් පහුගිය ආණ්ඩුව විසින් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව ඉන්න කාලෙම හදපු ඒ වාර්තා 6ක් පදනම් කරගෙන අපේ බුද්ධිමතුන් එකතු කරගෙන අපි මේ හැම චෝදනාවකටම අපි උත්තර දැන් සකස් කරලා තියෙන්නේ. අපි කියන්නේ මේ ආණ්ඩුවට අපි ඉදිරිපත් කරනවා විදේශ අමාත්‍යාංශයට මෙන්න මේ වගේ යෝජනා 4ක් ස්වභාවික යුක්තිය මත පදනම්ව සහ නව ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම් මත පදනම්ව 2015 මා කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව මගින් රණවිරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ චෝදනාවලට පිළිතුරු බැදීම සඳහා විශේෂ සැසියක් ඉල්ලා සිටීම. මානව හිමිකම් කවුන්සලයේ අපට විශේෂ සැසියක් රජයේ හැටියට අපට ඉල්ලන්න පුළුවන් මේ OISL වාර්තාවේ කරුණුවලට අදවත් උත්තර බඳින්න කියලා. දෙවනි අපේ ඉල්ලීම එම ක්‍රියාවලිය සඳහා නේස් බිසාමීරයා ලෝක ප්‍රකට ජාත්‍යන්තර නීති විශාරද ශ්‍රීමත් ජෙෆ්රි නයිස් මහතා වැනි අයගේ සහයෝගය අපේ වැඩ ක්‍රියාවලිය තුළින් ගෝලීය සංසදයේ විධායක කමිටුව හැටියට අපට එතුමන්ලා ගොඩක් සහයෝගය දුන්නා. ඒ නේස් බිසාමි මේ ජෙෆ්රි නයිස් විතානි නීතිඥවරයා ගුඩා ඉතා ඉහලින් අපේ වාර්තාව අගය කරා. ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු නීතිපති සරත්ෙන්ද සිල්වා මහතා අගවිනිසුරයා එයා ඉතා ඉහලින් මේ වාර්තාව අගය කරා. මේක අංග සම්පූර්ණ ඉතා ප්‍රබල වාර්තාවක් කියලා අපි හදපු විත්තිවාචකයේ වාර්තාව අගය කරලා තියෙනවා. අපි ඉල්ලන්නේ මෙන්න මේ විත්ති වාර්තාව සකස් කිරීම සඳහා ප්‍රධාන බුද්ධිමය දායකත්වයක් දුන්නා නීතිඥ දර්ශන් වීරසේකර මහත්තයා. ඒ වගේ මේ නේස් බිසාමිවරයාගෙන් ජෙෆ්රි නයිස්ගෙන් වගේ උදව් අරගන්න විශේෂඥයන්ගෙන් උදව් ගන්න මේ දර්ශන් වීරසේකර මහත්තයා ප්‍රමුඛ කමිටු අපත් කරන්න කියලා පිල්ලනවා. ඒ වගේම තුන්වෙනි ඉල්ලීම OISL වාර්තා මගින් ඉදිරිපත් කරන ලද යුද අපරාධ චෝදනාවලට ප්‍රතිඵලදායක ලෙස පිළිතුරු බැඳීමෙන් පසුව ඒ මත පදනම්ව 30යි එක යෝජනාවට ලබා දී ඇති සමානුග්‍රහීත්වයෙන් ඉවත් වෙන්න ඕන. දැන් විදේශ රාජ්‍යතුමා තියෙනවා එතුමා කියනවා මේ වෙලාවේ ජනවරමක් ලැබිලා තියෙනවා කියලා. අන්නේ ජනවරම පාවිච්චි කරන්න මේ සමානුග්‍රහීත්වයෙන් ඉවත් වෙන්න. ඒක එතුමල් ළඟින් බලාපොරොත්තු වෙන්නේ.
ජනතාව ජනවරම දුන්නේ රණවිරුවන්ට තියෙන අභූත චෝදනාවලින් නිදහස් කරලා ඒ රණවිරුවන්ට ලැබිය යුතු අභිමානය ලබා දෙන්න. එහෙමනම් විදේශ රාජකාරීතුමා දේශපාලඥයෙක්. එහෙමනම් ඔබතුමාලා පාවිච්චි කරන ඔබතුමාලාට දීලා තියෙන වරම මේ සමනුග්‍රාහිතයෙන් ඉවත් වෙන්න. මොකද සමග අනුග්‍රාහිතය ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඒවට පටහැනිව ගිහිල්ලා අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනිව මංගල සමරවීර ඇමතිතුමාට කවුරුවක්වත් ඒ සමනුග්‍රාහකය අත උස්සලා ඇමරිකාවත් එක්ක සමනුග්‍රාහකයෙක් දක්වන්න අවසරයක් දීලා නැහැ මේ රටේ. ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කළා ජනවරම් පාවිච්චි කළා සමනුග්‍රාහිතින් ඉවත් වෙන. විශේෂයෙන්ම ලංකාවට විරුද්ධව මේ යෝජනාව අරගෙන ආපු ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලෙන් අයින් වුණා. මේක අසූචි මොනවද මන් දන්නේ නැහැ කියන ආයතනයක් කියලා නිග්‍රහ කරලා ඇමරිකාවේ මානව හිමිකම් කවුන්සිලෙන් අයින් වෙලා තියෙන්නේ. දැන් අපි හිතලා ඉතුරුලා ඉන්නේ ඒතර ඒ යෝජනාවත් එක්ක. අපිට පුළුවන් එකකින් අයිති වෙන්න. ඒක තමයි බාහිරව නිර්මාණය වෙලා තියෙන ජාත්‍යන්තර මේ මානව හිමිකම් සුරේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙන ජාත්‍යන්තර වාතාවරණය. ඉතින් ඒක අපි ප්‍රොජෙක්ට් එක ගන්න මේකෙන් අයින් වෙන්න. මෙහෙම අපිට නිකන් කියන්න බෑ අපි ඔක නොසලකා හරිනවා කියලා. අපි ඒ ක්‍රියාවලිය තුලින් ඒකෙන් අයින් වෙන්න ඕනේ. එතකොට තමයි අපේ රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා වෙන්නේ. නැත්නම් කවදා හරි ජාතිද්‍රෝහි ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවන බලපෙරළීමක් තුලින් ආපහු අපේ රණවිරුවන් විත්තිකාරයන් කරනවා. ඒ විතරක් නෙමෙයි දැනටත් අපේ රජයේ ඉහළ මට්ටම් වල ඉන්න ඒක රටවල් වල තෝජනා ඒගොල්ලන්ට රාජ්‍යතන්ත්‍රිකයන් හැටියට විදේශගත වෙන්න පවා ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒක අපේ රටේ කීර්තියට සහ ගෞරවයට හානියක් වෙන. එහෙම රාජතාන්ත්‍රික සංචාරකයේදී මක්කයි කරදරයක් වුණොත් ඒ රණවිරුවන් රාජතාන්ත්‍රිකයන් හැටියට අද විදේශගත වීමද. ඉතින් ඒකින් අපි මේ යෝජනාවලින් අනිවාර්යෙන් ඉවත් වෙන්න ඕන. මේ UNSR එක මානව හිමිකම් කවුන්සිලය ඇතුලේ නීතිමය ක්‍රියාවලිය තුලින් අපි ඉවත් වෙන්න ඕන. මේ රටේ ඉඳන් අපි මාධ්‍යවලට කියලා ඒක අදාළ නැහැ, ඒක අපිට අවශ්‍ය නැහැ කියලා එහෙම බෑ. ඒ වගේම අපි අවසාන අපේ ඉල්ලීම ඉන්පසුව 30යි ඇලෙරක් යෝජනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිමය සහ පැමිණිලි ක්‍රියාවලියන් නැවත සමාලෝචනය කිරීම සඳහා ඉහළ මට්ටමේ විද්වත් කමිටුවක් පත් කිරීම. අපිටත් නිකම් මේකෙන් අස් වෙන්න බෑ. අපි අපේ විද්වත් කමිටුවක් පත් කරලා ඒගොල්ල හැම රණවිරුවන්ට විරුද්ධව තියෙන පැමිණිලි සහ චෝදනා අධ්‍යයනය කරලා ඒ සඳහා ඒ කමිටුව තුලින් අපි ව්‍යවස්ථා විරෝධීව සහ පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග වලට පටහැනිව සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත සහ බලහත්කාරයෙන් අතුරුදහන් වීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සඳහා පනත නිසිලිත සම්මත නොකළ බවට ප්‍රකාශන පනතක් මගින් ප්‍රකාශයට පත් කරන්න ඕන. දැන් මේ 31 යෝජනාවේ ඉල්ලීමක් මත පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අර මම මුලින්ම කිව්වා වගේ මේ පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග කඩලා අපේ ව්‍යවස්ථාවට විරෝධීව මේ 52 සම්මත කරලා තියෙනවා. ඒ 52 හරිම අපේ රටක් හැටියටත් අපේ රණවිරුවන්ට විශේෂයෙන්ම මේවා අහිතකාරී 50. මේවා හොරට සම්මත කරපු ගිවිසුම්. අපි එහෙමනම් පාර්ලිමේන්තුවට පුළුවන් ප්‍රකාශ කරන 50ක් මගින් මේ ගිවිසුම් අවලංකරලා අවශ්‍ය නම් අපිට පුළුවන් නිසියාකාරයෙන් පාර්ලිමේන්තුව තුලින් සාකච්ඡා කරලා සමාජයට අවස්ථාව දීලා ඒව සාකච්ඡා කරලා අලුතෙන් අවශ්‍ය නම් මේ 50 ගන්න පුළුවන්. හැබැයි මේ හොරට සම්මත කරපු 50 ඒවා ප්‍රකාශන 50ක් මගින් අවලංකරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තියෙනවා. රජයට අවශ්‍ය නම් වසන්ත බණ්ඩාර මහත්තයා කිව්වා වගේ මේ 50 අපිට පුළුවන් අවලංකරන්න දැන් පාර්ලිමේන්තුව තුලින්ම. මොකද පාර්ලිමේන්තුවේ සමහර මේ දැනට ආණ්ඩුවට විරෝධී පක්ෂයේ ඉන්න മന്ത്രിවරුත් මේ ඒගොල්ලම කියලා තියෙනවා මේ අපි දැක්කෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. අපි විදේශ ගෝලීය සංසදයේ හැටියට මේ සමහර මට නම් කියන්න බෑ සමහර දේශපාලඥයන් හම්බුනේ ඒගොල්ලම කියලා තියෙනවා. අපි කියවලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. ඒ ඊට අමතරව මේ ලියුමේ කොපියක් මට ඔබතුමන්ලාට ලබා දෙන්න පුළුවන්. අපි විදේශ ඇමතිතුමාට රුජේස් රාජ්‍ය ඇමතිතුමාට දරපු ලියුමේ කොපියක්. ඊට අමතරව මෙතනදී ගොඩක් කතා කරා අපේ හැම මහත්මෙක් වගේම මේ ස්විස්තරලන්ත තානාපති කාර්යාලයේ වැඩ කරන ශ්‍රී ලාංකික ජාතිකත්වයේ මේ
නිලධාරණයක්ගේ ප්‍රශ්නය පිළිබඳව. අපි ගෝලිය සංසදයේ විධායක කමිටු වහටියට දෙසැම්බර් දෙවෙනිදා ස්විස්ටර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයාට මිස්ටර් ඉග්නාසියෝ කාසිස් එතුමාට අපි ලියුමක් යොමු කරලා තියෙනවා. ඒ ලියුමේ කොපියක් අපේ රටේ විදේශ අමාත්‍යාංශයටත් අපි අරලා තියෙනවා. ලංකාවේ ඉන්න ස්විස්ලන්ත තානාපතිවරණයත් අපි ලියුමේ කොපියක් යොමු කරලා තියෙනවා. මේ ලියුමෙන් අපි කියන්නේ මේ අපේ කල්යාණන්තිරණ ගමනීතුමා කිව්ව ආකාරයටම අපේ රටේ නීති සම්ප්‍රදායන් කඩමින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ යන්න ඕන පිළිවෙඩ පිළිවෙලක් තියෙනවා. නීතිය පොලිසියට පැමිණිලක් කරන්න ඕන, අධිකරණ වෛද්‍යවරයෙක් ගිය ආධාර පතන්න පුළුවන්. මෙයා මේ එම්බසි එක ඇතුලේ හංගගෙන ඉඳලා යා, එහෙම නැත්නම් එම්බසි කී විදිහෙන් ස්විස්ලන්තයට ආරණ හදන එක, ඒක නීති මේ රටේ නීතියට විරෝධී වැඩක්. ඒ වගේම අපි මේ ලියුමේ කතා කරනවා යුද්ධය පරාද වීමෙන් සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් මේ වල්මත් වෙලා කැළඹිලා ඉන්න දෙමළ ඩයස්පෝරාවේ උමනා එක්පාකම් වලට අනුව අපි දන්නා හොඳ කරුණක්, ජාත්‍යන්තර ආයතනවල සමහර තානාපති කාර්යාලවල ඔවුන්ට සම්බන්ධකම් තියෙන නිලධාරීන් තමන්ගේ හිතුමතයට ඒ රටේ සමහරලාට තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අපි මේ ලියුමෙන් කියනවා ඒ ගැන දිගින් දිගටම. අපි ස්විස්ටර්ලන්තයේ මේ තිරාණගම් මහත්තයා කතා කර විදිහට අපිට හොඳ මිත්‍රශීලී රටක්, අපිත් එක්ක හොඳින් වැඩ කරපු රටක්. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩේ මේ තානාපති කාර්යාලයෙන් මේ වෙච්ච වැඩේ හින්දා ශ්‍රී ලංකාවේ දේශීතයිශී ජනතාවය ඇතුළත ස්විස්ටර්ලන්තය පිළිබඳ වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්. අපි මේ ලියුමෙන් ඇමතුමාට කියනවා මේ රටේ අපි ස්විස්ටර්ලන්තයට අපි ආදරේ, අපි ඒ රටට ඒ ජනතාවට ආදරේ රටක්. මේ කරන ක්‍රියාවලිය තුළින් ස්විස්ටර්ලන්තයට අපේ රටේ ජනතාව තුළ ඇති වෙන්න පුළුවන් මොකක් හරි වැරදි හැඟීමක් ඒ රට ගැන. ඒකින්ද වහාම මේ ගැන ඔබ රටේ තුළ පරීක්ෂණයක් පවත්වලා ඔබ රටේ මොකක්ද කියන්නේ ටැක්ස් පේයර්ස් ලාගේ, ඔබ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් යැපෙන තානාපති කාර්යාලයෙන් මේ වගේ වැඩක් වීම ගැන අපටත් ඔබ රටේ ජනතාව වෙනුවෙන් අපිත් මේ ලියුමේ සඳහන් කරනවා. ඒ ගැන මේ වහාම මේ පරීක්ෂණයක් කරලා ඔබ රට තුලත් මේ ගැන මේවා කරන්න, අපේ රටේ නීතිය ඇතුළෙන් මේ ක්‍රියාවලියට මෙයාට තියෙන ප්‍රශ්නෙට යන්න උදව් කරන්න. මේ කල්‍යාණ තිරාණගම් මහත්තයත් ඉබ්බෙන කිව්වා. ඒ ලියුමේ කොපියක් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ, මට ඔබලාට ලබා දෙන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට මේක වැඩි අධ්‍යයනයක් කරන්න පුළුවන්. මං වැඩි කාලයක් ගන්න යන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපි පටන් ගත්ත මේ මානව හිමිකම් කවුන්සලයේ ඒ 2015 ඉඳන් අපේ රට විරුද්ධව පටන් ගත්තේ ක්‍රියාවලියට ප්‍රධානම ඒගොල්ලන්ට විච්ච ප්‍රධානම උපකාරය තමයි අපේ රට ඒ මානව හිමිකම් කවුන්සලයේ සමානුග්‍රහත්වය දැක්වීමේ 30ක යෝජනාවට. අපි සමානුග්‍රහත්වය දැක්වුවේ නැත්නම් ගොඩක් විදේශ රටවල් අපි අපේ සගයන් ජිනීවාවල ගිහිල්ලා වෙන වෙන රටවල් වල තානාපති නිලධාරීන් ඒ නිලධාරීන්ෙක් කතා කරනකොට ඒගොල්ලෝ කියලා තින්නේ අපිට කිසි දෙයක් කරන්න බෑ, ඔබලාගේ රට විසින්ම මේකට සමානුග්‍රහකය දක්වලා තියෙන්නේ කියලා. අපි සමානුග්‍රහයෙන් ඉවත් වීම තුලින් ඒ රාජ්‍යමත්තුමා කියන විදිහට විදේශයේ මේ ජාත්‍යන්තර බලතුලනයක් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් රුසියාව, චීනය, ඉරානය වගේ රටවල් ශක්තිමත් වෙලා තියෙනවා. ඒවා අපේ මිත්‍රශීලී රටවල්. ඒ රටවල් වලින් අපට උදව් ගන්න බෑ අපි සම අනුග්‍රහත්‍ය අතර ඉන්නකම්. ඒකෙන් අපි අයින් වෙන්න ඕන ඉස්සෙල්ලා. ඒ අයින් වීම තුලින් විශේෂයෙන් ඉන්දියාව පවා මං හිතනවා අපට උදව් කරයි. අපට උදව් ගන්න නම් අපි ඒකෙන් අයින් වෙන්න ඕන. ඒකෙන් අයින් වෙන්න නම් ජනතාවාදී දේශීතයිසී ආණ්ඩුවක් දැන් තියෙන්නේ. ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙන ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කියන්නේ ඒක. දේශීතයිසී ආණ්ඩුවක් වසන්ත මණ්ඩාරම් මහත්තයාගේ විදිහට ජනතා මතය තියෙන එතන. දැන් ජනතාවගේ අපේක්ෂාව සහ අවශ්‍යතාවයන් තමයි මේ වෙලාවේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික ඡන්දදායකයන් බහුතරය ඡන්දය පාවිච්චි කරේ රක්ෂා බලාපොරොත්තුවෙන්, බදු අඩු කිරීම බලාපොරොත්තුවෙන්, මේවට වඩා විශේෂයෙන් අපි හැමෝම මන් දැක්කේ ඒ ජාතික අභිමානයක්, ඒ රණවිරුවන්ට තියෙන ආදරය,
මේ අපේ රටේ කීර්තිය අපට කෙලින් හිටගන්න පුළුවන් ජාතියක්. ගෝඨාභය රාජපක්ෂට විවිධ චෝදනා චන්ද්‍රග්‍රම සමයේ එල්ල වුණත් මිනිස්සු නිර්භයව ඡන්දෙ දුන්නේ මෙතුමා හොඳ අපට අභිමානෙන් අපි විශේෂයෙන් විදේශගත ලාංකේයන්ට අපි දකිනවා. අපේ අභිමානය කොච්චර හීලා මේ නිකන් බාල්දු වුණාද, අපිට වෙන රටවල් වල ඉස්සරහා කොච්චර ලැජ්ජ වෙන්න වුණාද. ඒ අභිමානය අපිට ඇති කරන්න නම් අපි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕන මේ 31 යෝජනාවලිය සමනුග්‍රහයෙන් ඉවත් වෙලා. අපි පෙන්වන්න ඕන වසන්ත බණ්ඩාර මහත්තයා කිව් විදියට අපි දැන් එන්න ඕන මේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තියෙන් ඉහළට ගිහිල්ලා අපි යන්න ඕන මේ ඔෆෙන්සිව්. ඒ කියන්නේ අපි පෙන්වන්න ඕන අපි අපේ රණවිරුවන්ගේ අපි කීර්තිය, ඒ රණවිරුවන්